ඇඩට රසට ගන්න අපි කොයි කවුරුත් කැමති. ඉතින් අපේ කාලයට අපේ රසයට ලෝකෙ වටේම දින රෙසිපි ටික ඔයාලා ගෙදරට ගෙනත් දෙන්න අපි අද සූදානම් ඉන්නවා. මේ ලස්සන පරිසරයේ මේ සුන්දරත්වයේ විදිමින් ඕන අද දවසේදී ඔබේ ආහාරයට අලුතින් යමක් අපි එකතු කරන්න සූදානම්. මේ ආරම්භ කරන්නේ යසට රස. ලස්සන පරිසරයක ඉඳගෙන ඔන්න ලස්සන ආහාරයක් සකසන තමයි අපි සෝදානම් වෙන්නේ. මේ ආහාරයේ විශේෂත්වය තියෙන්නේ මේ ස්වභාවික අපි ඉන්න පරිසරයෙන්ම ලබා ගන්නා ද්‍රව්‍ය තුලින් ඔබේ ආලින්දයට අලුත්ම අලුත් රෙසිපි එකකින් ඔන්න ඒ ආහාරය පිළියෙල කරන්නට. ඉතින් මේ රසවත් ආහාරය අද පිළියෙල කරන්න අපිත් එක්ක එකතු වෙනවා චෙෆ් අනුර ජයසූරිය. අයිබෝන් සුබදාසන කිලිපලි ගන්නවා. ඒ වගේම එතුමාගේ සහයට අපිත් එක්ක එකතු වෙනවා චෙෆ් ධනුෂ්ක. අයිබෝන් එතුමාට. චෙෆ් අද මොකක්ද අපි හදන්නේ? මම අද සොයාගත්තා මේ මනරං ගංගායි මුහුදයි හාවෙන ඒ හරියෙන් සොයාගත්ත මේ ජීලාව කියන මාළුවා. මුට මේ මාළුවට හොඳ විශේෂත්වයක් තියෙනවා. මොකද රසය සහ ගුණාත්මක අතින් වැඩි. ඒක නිසා මම අද සොයාගත්තා මේකට ටිකක් මේ අලුත් දෙයක් කරන්න කියලා. ඔව් අපි කුළුබඩු ටිකක් කියමුනේ. ඔව් මම මේකට සොයා ගන්නවා මේ සාදික් අකුඩු, චොප් ඔනියන්, චොප් ගාලික්, එග්, ලෙමන්, සෝල්ට්, පෙපර්, බ්‍රෙඩ් ක්‍රම්ස්, සෙල්දිරි. චෙෆ් එහෙනම් අපි පටන් ගමු නේද අපේ අලුත්ම අලුත් ආහාරය ස්ටප් ෆිෂ්. ඔව් අද ස්ටප් ෆිෂ්. මේක මම කරන්නේ මේකට විශේෂත්වයක් තියෙනවා. මේ මාළුවාගේ මේ බොඩි එකට කිසිම හානියක් කරන්නේ නැතුව මේ මාළුවාගේ ඇතුලේ තියෙන සම්පූර්ණම කටු මේ එක තැනකින් ඉවත් කරනවා. මේ මෙතන. ඉවත් කළා ඒ මාළු ටික අරගෙන කටු ටික පැත්තකට අයින් කළා. ඒ මාළු වලට තව මාළු ටිකක් මම ස්ටප් කරලා මේ චොප් කරලා මගේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම පාවිච්චි කරලා මට රසවත්ව මේක නැවත මම පුරවනවා ස්ටප් කරනවා පුරවනවා පුරවලා මේක මම මට කරන පුරවලි වෙලා මේක මට ස්ටීම් කරන්න පුළුවන් සෙලෝ ෆ්‍රයිස් කරන්න පුළුවන් බේක් කරන්න පුළුවන් මේ මාළු. ඉතින් දැන් මම අද අදහස් කෙරුවේ මේක ස්ටීම් කරන්න කියලා. මොකද හොඳයිනේ. ඔව් ස්ටීම් කරනවා කියන එක රසයෙන් ටිකක් වැඩි වෙනවා. රසයෙන්ුත් වැඩි වෙනවා. මොකද තෙල් මොනක්වත් යන්නේ නැහැ. ඔව් මම ඉතින් ඒක ස්ටීම් කරන්න කියලා දැන් පටන් ගන්නෙ. දැන් මම පටන් ගන්නවා. හරි. ඔව්. අපි මොකද මුලින්ම කරන්නේ? මුලින්ම අපි මේ මේකේ මේ කරමලයක් තියෙනවානේ. ඔව්. මේක අපි අයින් කරනවා. හරි. අනික මේ මාළු වර්ගයේ පොඩක් මේ දත් තියෙනවා මේ. ඔව්. ඒකින්ද මේ පැත්තට වැඩි ආත. අත දාන්න හොඳ නැහැ. ඒක නිසා මම මුලින්ම මෙයක කපා ගන්නවා පිහින්. චෙෆ් එතකොට අපිට දැන් මේ මාළු විශේෂයෙන්ම විතරද මේ ආහාර සඳහා අපිට යොදා ගන්න පුළුවන්? නැහැ තව මාළු විශේෂ ගන්න පුළුවන්. අපි සමහර පැත්තලි පැත්තලි ලොකු මාළුන් ගන්න අමාරුයි. මේ ජීලාව පුළුවන්. මේ අපි දැන් යොදාගන්නේ ජීලාව කියන මාළුව. මේ ජීලාව කියන මාළුව. එතකොට කුම්බලාව කියලා ඉන්නවා. තව රෑනාව කියලා ගඟේ ඉන්නවා. ඒ වගේ තෝරගත් fish වර්ගයක් තියෙනවා. මොකද පැත්තලි මේ අයව ගන්න අමාරුයි ඒ වැඩේට. දැන් මම මේක තමයි දැන් මේ මුලින්ම කරමලිය ඉවත් කරනවා. කිසිම ශරීරයට හානියක් නොකර නේද? නොකරව මෙතනින් විතරක්. මේ බොඩි එකට මෙහෙත මං හානි කරන්නේ නැහැ. මුලින්ම ටිකක් මස් ටිකක් මේකේ බුරුල් කරගන්න ඕනේ. මාළුවගේ ශරීරයට කිසිම හානියක් කරන්නේ නැතුව මාළුවගේ අභ්‍යන්තරයේ තියෙන සියලුම දේවල් එළියට අරගෙන අපි රසවත් කෑම තමයි මේ හදන්නේ. ඊට පස්සේ මේක අපි මෙහෙම කරන ගමන් මේ මෙතන තියෙන මේ මුදු මෙතන කටුව ප්‍රධාන කටුව ඒක අපි මේ ඇඟිලි තුඩේ ආධාරයෙන් මේක අපි ගලවන්න ඕනේ. ඔව් ඔව් දැන් ගැලවුවා එක. දැන් දැන් අපිට මේ පැත්තට යන්න තියෙන්නේ මේක මේ මස් ටික බුරු කරගෙන. මේ ආහාරෙම හිතන්නේ චෙෆ් අපිට ගුණාත්මක බවිනුත් ඉතා ඉහළයි නේද? මොකද අපි තෙල් ස්ටීම් කරනවා කියන්නේ ඇත්තටම මේක ගුණාත්මකයි
මොකද තෙල් මොනක්වත් කලවම් වෙන්නේ නැහැ. හ්ම්. ඒ නිසා ඇත්තටම මේ ස්ටීම් කරන එක මොකද ඒකේ ගුණාත්මක භාවය දිය වෙලා යන්නෙත් නැහැ. ඔව්. දැන් මාළු කන්න නැති කෙනෙක් ඉන්නවා නම් එහෙම ඕන මේ විදිහට හදලා දුන්නාම ඕන කෙනෙක් කනවා නේද? ඔව් කන්න පුළුවන්. දැන් මම මේක මෙහෙම මේ විදිහට පුරුදු කරගෙන යනවා. ඊට පස්සේ දැන් මේ මේකේ මුදුන් පටුව මෙතනින් වෙන් කරන්න ඕනේ. ඔව්. පොට්ටක් අපි මේක අදිනවා. හ්ම් හ්ම්. අතන මේක මෙතනින් වෙන් කරනවා. මේක මෙහෙම දාලා මේක කඩන්න. ඉන්දකින් අල්ලලා මේ කඩන්න පුළුවන්. ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් ගුරුල් කරගත්ත මස් ටික පොඩ්ඩක් මේකෙන් අදින හැමිට. හ්ම් හ්ම්. right දැන් ආවා. දැන් මට නම් හොඳටම තේරෙනවා අරගෙන වෙන් වුණා කියලා. ඔව් වෙන් වුණා. දැන් මේ වෙන් වුණා ප්‍රසාදි. ඔව්. දැන් මට පේන ඇතිනේ. ඔව්. මේ. මෙන්න දැන් එනවා මේ. හරිම ලේසි මේ. ඔව්. හරි සිම්පල් මේක. මෙන්න මේ සම්පූර්ණ මේ. දැන් මේකේ සම්පූර්ණ කටුවාවේ මේකේ මස් ටික මාළු ටික මම ඊළඟට ඇඟිල්ලේ මේ ටික ඔක්කොම ගන්නවා. හ්ම් හ්ම්. මේකේ මෙන්න මේක තමයි මේ ප්‍රධාන දේ හිතා ගන්නත් අමාරු කෙනෙකුට කොහොමද මේක කරන්නේ කියලා. මගේ විශ්මිත වැඩවලින් එකක් මේ. ඊළඟට දැන් මම මේකේ මාළු ටික දැන් ගන්නවා. හ්ම් හ්ම්. හරි. දැන් මම මේකේ දැන් මේකේ ප්‍රධාන කටුව අයින් කරුවා. මේකේ මස් ටික දැන් මේ ඇතුලේ. ආ. හරි ප්‍රධාන කටුව විතරයි දැන් මේකේ මස් ටික මම ගන්නවා මාළු ටික ගන්නවා කටුව ඉතුරු වෙන්නේ වෙනම භාජනයකට අපි වෙන් කර ගන්නවා නේද වෙන් කර ගන්නවා ප්‍රසාදි ඔව් චෙෆ් අපි දැන් මේක ඇතුළේ තියෙන මස් ටික මේකට වෙන් කර ගන්නවා නේද ඔව් මාළු ටික මේකට වෙන් කර ගන්නවා ප්‍රසාදි හ්ම් දැන් මේ ඒ දේ තමයි මේ කරන්නේ අඬුවක් වගේ ඇඟිල්ල මේකෙන් මෙහෙම ගන්නවා මේ ටික ඔක්කොම අපි ගන්නවා අරගෙන ඊට පස්සේ ප්‍රසාදි මේකේ දැන් මේ අපි මේ මේ කටුවේ තීන දේ මේකේ ඉවත් වුණා මේ ඒ ප්‍රමාණය මේකට අවශ්‍ය වෙනවානේ ඔව් මේ මාළුව නැවත පුරවන්න ඔව් නැත්නම් අඩුවක් වෙනවානේ ඔව් ඒ හින්දා මම මේකට මේ ගඟෙන් සොයාගත්තා මේ අපි ගාව තිනවා මොදා කියන මාළුව හරි වටිනා මාළුවේ හ්ම් කෑමට හරිම රසයි ඉතින් මේ ඒ මාළුවගෙන් ටිකක් මම චොප් කරලා අරගෙන ආවා මේකටත් මදිව පුරවන්න අපිට මේ මුදා කියන මාළු විශේෂය වෙනුවට තව වෙන එකක් යොදාගන්න පුළුවන් 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 ප්‍රසාද මේකට සමහර විට අපිට මොන හරි හීනෙට කපා ගත්ත මොන හරි කැරට් අලයක් වගේ එකක් අපි ඇතුළට දාලා ඊට පස්සේ මේ ටික ස්ටප් මේක පිරවුවම ඒකත් එක කපනකොට හරි මේ කලාවක් එනවා ලස්සන මල් හැඩයට එහෙම ඒ වගේ හදාගන්න පුළුවන් ඔව් අපි දැන් ඔක්කොම ටික ඉවත් කරගන්නවා නේද මාළුවක් ඇතුළේ තියෙන තියෙන දැන් මේ ඔක්කොම ඉවත් කරගෙන තියෙන්නේ ඔව් පස්සේ දැන් අපි දැන් ඊළඟට මේ මෙයා අපි පොඩ්ඩක් සෝදනවා මේ පොඩි මේක සෝදලා මේ මාළු ටිකට අලුත් මාළු අරින් මාළු ටිකක් දාලා ස්ටප් කරලා මේක ස්ටප් කරනවා අපේ කාලේ රසවත්ම කෑම තමයි අපි අද හදන්නේ. ඉතින් අපි අද සූදානම් ඉන්න ආවා ස්ටප් ෆිෂ් හදන්න. චෙෆ් අපිට කියලා දුන්නා කොහොමද මාළුව තුවාල කරන්නේ නැතුව ඇතුළේ තියෙන සියලුම ද්‍රව්‍ය එළියට අරගෙන කොහොමද මාළුව ක්ලීන් කරගන්නේ කියලා නේද? චෙෆ් අපි දැන් ක්ලීන් කරගත්ත මාළුවෙක් ඉන්නවා. ඊට අපි සූදානම් වෙනවා නේද? මොනවද මේ මොදා මාළු නේද? මම මේකට ගත්තා මොකද ඉවත් වෙච්ච මේ කටු කොටස මේකට නැවත අපි පුරවන්න ඕන නිසා. ඉතින් මේ ප්‍රමාණයට මම මේ මේකම මේ ගඟෙන්ම සොයාගත්ත මේ මොදා මාළුවගෙන් තමයි මේක මම සම්පූර්ණ කරන්නේ. වෙන එකක් දාන්නත් පුළුවන්. දැන් මම මේක මේ පුරවන්න කලින් මේ මේක පොඩ්ඩක් නැවත පොඩ්ඩක් චොප් කරගන්න ඕනේ. මාළුවගෙන්ම ඉවත් කරගත්ත ඒ මස් ටිකයි මේ මාළු ටිකයි මේ මොදා මාළු ටිකයි මම පොඩ්ඩක් චොප් කරගන්න ඕනේ. මොකද කෑලි පොඩ්ඩක් ලොකුයිනේ. ඔව්. ඒකින්ද මම මේ විදියට මෙහෙම පොඩ්ඩක් චොප් කරගන්න. මේ දෙක මේ මාළු වර්ග දෙක පොඩ්ඩක් එකතු වෙන්න එපානේ. ඔව්. මේ වින්ද මම මේක ගොඩක්ම කරාම පිටි ගතිය වෙනවා. නමුත් මේ පොඩ්ඩක් කෑලි හිටින්න ඕනේ. එතකොට තමයි අර කනකොට පොඩ්ඩක් කෑලි හැපෙන්න ඕනේ. දැන් ප්‍රසාරි මේ චොප් කරගෙන අපි ඉවරයි. ඔව්. දැන් මේක අපි මේක මිශ්‍ර කරන්න. කලවම් කරන්න. කලවම් කරන්න අපි මේකට මේ ද්‍රව්‍ය එකතු කරන්න ඕනේ. මේකට අපි මුලින්ම දාන චොප් අනියන්. චොප් අනියන් 2 ස්පූන්.
api mie kita pepek keraga nana. Ilang kita celery, chop keraga kita celery. Nutmeg tiga dana. Mika sadik ka kudu. Oh, chef api dah mie sadik ka dama. Sadik ka kian khusus kulo baru agne dah. Oh, eka api mie rata sampatak sadik. Api itu sadik ka kian rata sampat. Eka masal leter, sah malu leter. Rasa sah gunia dekam. Samara. Kena taste ganu pulan nih. Aniwarin. Aniwarin. Kena taste ke inoh sah suh anda mika. Kodak api desa kulo tak pavi chicken no. Ilang kata api breadcrumb stika tan no ne. Stik kudu. Bala. Egg produk dah kan no api. Mika bain bending making. Tadi. Tadi. Ilang kata api mika tak pavi chicken no ne. Gali. Chop gali. Namu chop gali kapi mika tak. Dem madal, nih, itu muka tu cup galik. Ambil madal, mereka steam kerana ni sa. Cup galik dah, nih. Cup galik, mama sorte kalau dah, nih, butter pun dah dah. Dem mereka tapi lemon nikau kerja. Ambil rasa yang lebaran. Oh, aniwara, mereka malu kian nih, dari awas cuma. Oh. Dah hilang kita tapi mereka tu salt pavi cikaran non. Oh. Itu kota, dem ukur mangga. Ukuran sempurna, garlic pemanis itu saja. Apa dilanti? Garlic tapi dan nette. Ada kalau sote kalau dan none. Apa yang dalam sk dalam umi umi kata butter tika. Dahlah butter tika umi kata tapi garlic kita sote kalau dan none. Chef, apa yang butter tika rata kerja kita? Itu pasti chef apa muka dekara. Dan apa yang umi tadi umi dan awam umi garlic tika sote kalau none. Sudulun tika sote kalau none. Ikan sote mana kang? Mama make up untuk mister kerjaan mana? Ikut ikut untuk kita dah lah. Hari, dah aku mahari. Terus hari itu suhunda keminnya darah dehi dalam ini makan nukur mana? Darah itu mati nol suhunda hadapan kali. Ah, hadapan kali ni. Hendu am kau suhunda tiada terus hari. Nee, ah? Right, then mama make up dekat tu kerjaan mana? Make, potong kerap garlic tiga. Galik suntai mau unda tenor ni ada pesan. Makanya saya ramuan part mana ni ada. Oh ramuan part, mereka bodak tumbuh rukaran nafsu ni. Mereka tahu part mereka cookin awan pun. Unda dengan apa mereka unda tu mister kedua. Dengan unda suntai kena awan ni. Oh meten ini ada. Ah, ikir suntai ni. Hari. Dengan mereka pesan, dengan mama mana dengan mereka purwan naik hadan. Guli hadala. Biar mereka lah, mereka tu itu betul di sini mereka purukan. Ah, tekan ini dia mampu purukan. Pasal itu pulauan memang pulauan, memang dah. Dem pulauan chef. Ah, ikat dinner mana tika, tahu ikat kami anik tiki nasi itu. Apa ini langkah parah kerana korang mama kerana chef. Ah, pasal ikat mereka kerana hari. Dengan suhu dengan chef. Bodak. Ikat sama galik, kondo itu sorti unai pasal. Ikat sama isu ini. Bodak pun sih ini, kerana bodak pun tadi ini pulauan lebih. Hei tu muka tu mereka cookin aku tak. Mereka khatir ini, cedih ini. Ikan mereka pimpin awan ni, me malu tempin aku tak. Ikan ni sama mereka goda puran ni, saya pesadi. Samaannya me tipun perumahan tadi cukup abiem puran non. Betul, mereka hanya kini. Apa me puran kan mereka minum ni mah pasal me itu kan me dia jawan non minum ni. Then mama hatan ni mereka steam kerana ada kadang then hari ni mama. Oh, purwa lalasan kerana dia lassan dia ni ada. Oh, dah ni. Oh, itu mama mereka then. Arah ke ni anu? Mereka ini wisata itu tamai ni ada je. Papi malu ata haniak. Nee, kimi body kerja. Kisah haniak kalau nee ni me. Kisah haniak. Mhm. Oh, apa ilang kerja chef kerana? Mereka dah mama steam kerana arah ke ni anu. Mhm. Mereka binadi dah atak pagi. Mereka mama steam kerana. Mhm. Jepet te. Binadi nama-nama yo dah pagi. Mhm. Pas nene hari kalpana ini kerana none. Sekota mereka honda lassan te. Mereka cookin. Oh. Ikan isah dek mereka deng. Kami steam kerana harga ni. Apa yang kami saudara mana? Kita viral nak lakukan ini kemarin. Macam mana ni? Chef, apa dan malu steam kerana ni berani ni? Oh. Ini pasti muka dekat kerana chef. Dan kami steam kerana lagi, na. Dan make api tika. Ahead up. Happy New Year mereka garnish kerana. Api api yang madam kita rasawat tu agai mana me priya jana kawin. Priya jana kawin non. Insa mereka api rasanya garnish kerana. Garnish kerana mereka dalam hada kata me ganga sita swaya kata fashion kena fashion fruit kena me palu tu. Mereka mama
sos එකක් හදනවා මේ මාළුවට දාන්න. මොකද නැත්තම් මාළුන්ට දාන්නේ වෙන වෙන සෝස් ලෙමන් සෝස් මේ හැමදාම එකම සෝස් එකනේ. ඉතින් මම වෙනසක් කෙරුවා. මේකත් වෙනසක් මේකෙත් වෙනසක් කෙරුවා. මොකද මේක මම ෆැෂන් සෝස් එක හැදුවේ. ඔව් දැන් අපේ කනට හුරු පුරුදු නැති වචනයක් ෆැෂන් සෝස්. ෆැෂන් සෝස්. ඔව් ෆැෂන් ටුප්පලින් මේ සෝස් එක හදලා තියෙනවා. මේක හරිම රසවත්. හරි වෙනසක් මේක. ඉතින් මේ මාළුවට දාපුවම මේ හරි වර්ණවත් වෙනවා. දැන් මම මේක ගාර්නිෂ් කරන්න පටන් ගන්නවා. ඔව් Malua dan sekali berai, dan mama me mama hada kata passion fruit sauce seka me malua ta dano. Me hada kata passion sauce seka. Passion fruit paling kiwa obatwa meka headway, chef kiana kohoma de me sauce ka hadat. Prasadi mam meka be passion fruit gedi deka kiwa me, deka karagana watura bohoma podi pramana yak dala. Meka mama peruwa eta tika athin podi karala, mokada eta podi me blender hema keruwe na. Podi kala blender karaganna berida? Ha blender karaganna puluwan. Etakota ara kaluwata kæli yenawa nisa warna wenas wenawa ne prasadi. Me wage lassan denna ne. Oh. Eka nisa me mama athinma eka podi karala perala අරගෙන එක එකට සීනි පොඩි ප්‍රමාණයක් දාලා ලුණු පොඩි ප්‍රමාණයකුත් දාලා ලිපේ තියලා පොඩ්ඩක් රත් කරලා ඒ රත් වෙනකොට කෝන් පිටි චුට්ටක් ඒ කියන්නේ මේසැහැඳි මෙන්න මේ කාලකට වගේ ප්‍රමාණයක් දාලා සීනි පොඩ්ඩකුත් එක්ක තික් කරලා ගත්තා. ඊට අමතරව ගම්මිරිස් පොඩ්ඩක් දැම්මා white paper මම දැම්මේ. මොකද black paper දැම්මේ නැහැ අර පේන නිසා. මේ white paper ප්‍රශ්නයක් නැහැ සැර ඔක්කොම තියෙනවා. ඉතින් දැන් මේ මම සෝස් එක දාලා ඉවරයි. දැන් ඉතින් කෑමට මේ ලෑස්ති මගේ සබ් ෆිෂ් එක සෝස් එක දාලා හරිම ලස්සනට දැන් ඔයාලට පේනවා ඇති මේ ලස්සනට හදලා තියෙනවා සෝස් එක දාලා මේ මාළුවට කිසිම හානියක් කරන්නේ නැතුව අපි පේස්ට් එකක් හදලා මාළුව ඇතුළට දාලා මේ රසවත් කෑම ඔන්න ඔයාලට හදලා දෙන්නේ මාළු කන්න නැති කෙනෙක් වුණත් මේ ක්‍රමයට මම හිතන්නේ චෙෆ් අනිවාර්යෙන්ම මාළු කනවා. ඇත්තටමයි මෙහෙම. මොකද දැන් මට මෙතන ඉන්නකොට දැනෙන සුවඳ හරිම මිහිරි බවක් දැනෙනවා මේ කන්න ආස හිතෙනවා නේද ජේ ඔව් එහෙමයි අත්තටම සුවඳක් එනවා හොඳ සුවඳක් නෙන්නේ මේ විශේෂත්වයක් තියෙනවා මේ සුවඳේ අනිත් ඒවට වැඩිය ඔව් ජේ ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ඒ වගේම චෙෆ් දනුෂ්ක ඔබටත් බොහොමත්ම ස්තුතියි ඔබට බොහොම ස්තුතියි මාළුවෙක් යොදාගන්න මින් කරන විශේෂතු වූ අපේ කාලයට අපේ තාලයට ගැලපෙන විශේෂතු වූ රෙසිපි එකක් භාවිතා කරමින් ඔන රසවත් ආහාරයක් මේ සොදානම් වෙන සමුගෙන යන්නට සමුගෙන යන මොහොත මතක් කරනවා ආයිත් ඔබේ ආලින්දයට මේ වගේ වූ රසවත් කෑමක් අරගෙන අපි ඔබත් එක්ක එකතු වෙනවා මේ යසට රස